සඳර අරබමු සමගි ජනබලවේගේ කෘති්‍යාධි කාරි මණ්ඩල සමික අක්මීමන සමග ජනබලවේ ප්‍රධන සංවිධයක හිට පාටි බින්තු මන්ත්‍රී විශේ පාල හිටියයා රශ මැතුමන් එක් එකයි කතා බහ කරන්න බලාපොත්ව වෙන් අයි සු සබෝ දේශන ප්‍රගීත් පබතුම හමුවන මේ අවස්ථාව වෙනකොට සිද්ධ වෙන දේවල් එක ගත්ත හම විශෂයෙන් ඔබේක් සහෝදර හිටපු මන්ත්‍රීවයක් කරන ලබ ප්‍රකාශයක්කක් තික කුුණුසුම් තත්යෙකු නිර්මාණය වෙලා තිබෙනවා. මංඒ සම්බන්ධ ඔබෙන් විමසන්න කැම එබෙම. ඔබේ නායකතුමා විපක්ෂනායක සජි ප්‍රම දසමතු සමග ජනපල වේගේ නායකතු හැමනැත්ත. එතුමා කියනවා අපි යහපාලන රාජයේ හිටිය. එතකොට මම මේ වගකීම භාරගාන්න ලෑස්ත කියන පසුබිමක. තවත් මන්ත්‍රීවරේ කකශ කබිසිංහ බන්ත්‍රීවරයා මේ වගකීම වර්මානචන ආධිපතිවරයාඒ වගේ බැසිල් රාජ පක්ෂම ඇතුම ඒය තමයි කරේ කියන එක රජුවෝම කියන ප්‍රකාශයක් නිසා උුසම් ත්යක් නිර්මාණය වෙන සේ කබ පක්ෂ ඇතුළේ ස්ථාවරයන් දෙකක්ද මේ මොකක්ද මේ සිද්හවෙලා න දැන්ඒ පිළිබඳව නීතිමය ක්‍රිය මාර්ගවලටත් එලබිලයි තියන්නේ. ඔබේ අදහසමක්. ද සනක් ඔබ තුමාට විශේසයම සර්ත නාලිකීමට අද පිළිසඳර සඳහා එකතුවෙන්නට ආරාධනය කිරීම සම්බන්ධයෙන් එවගේම සේසයම සඳහන් කරන්නට ඕන කාලීන ප්‍රස්ථ පිළිබඳව ඔබත් සමග සම්වාදයට යදෙනවා. එවගේ ම අද උදැස්සන ඔබේ ප්‍රකාශිකුත් ලැබුණා මේරටහිට පු සංගීත සේස්ත්‍රීතාමත් වැදගත් සම්පතක් වෙච්ච. පණ්ඩිත් අමරදේවයන්ගේ හැබර බිරිඳ එතුමාට විශාල ශක්තියක් දේපු. මල අමරදේව මැතිනී බහ පාත්වීම පිළිබඳු අපි ඇතවස්සයෙන්ම අපේ කණගාටුව සෝකය සමගි ජනබලවේගේ වෙනුවෙනුත් මේ අවස්ථාවේදී සියත නාිකා ඔස්සේ මහිතන ප්‍රකාශයට පත් කරන්නට ඕන. ඔබ සඳහන් කරා විසේසේම පාස්කුක අප්‍රේල් විසේක පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ලොකු ආන්දෝලානාත්මක අවස්ථාවකට පත්වෙලදනවා. එකක් මේක යහපාලන ක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව ඇතේ. ඒ කාලය තුළ ඇතිවිච්ච දෙයක් ඇබැයි ප්‍රගීත්මන් කියන්නට ඕන මෙවැනි සිදුවීන් මේ රට ඉතිහාසය තුළ බොහහිට සිද්ධ වන උදාහරණයක් හැටියට අපි ත්තොත් පොදුජන පෙරමුණ නැත්තන් සමඟඒම ඒ කියන්නේ ශ්‍ර ලංකාන් නිදහස් පක්ෂ පැමක බුදය නික්ත් පෙරමුණ රජේකාලෙ චුද්ධ කාලේ ත් දැඩි ප්‍රහරල්ල වන උදාාහරය කඇේ මහා බැංකු ප්‍රහාරය ටකොටු බස් බෝම ප්‍රහාරය ඒ වගේ මේ රටේ අරන්තලා ගාතනය වගේ නොයික් පවිදිය සිදුවම් සිද්ධ වුණනා ඒ ජයන් කාලේ හැබයි අප බැහර කරන්න බෑ පවතින අණ්ඩුව යම් හයකින්. මේ සඳහා යම් යම් භක්කින් බාර ගට්ටඕන ඉති නිසා පි ඒ සඳහා හැම රජයකටම බොහෝ විට පාලක පක්ෂයට ඇඟිල්ලදික් කරන වනාාට මේ සමහර සිදුවීම් බෝභ ප්‍රහාර වගේ සිදුවීම් විසේසයම. ඒ සඳහ මි දෙෙන්න්න නැත්තඒක ලක්වා ගන්නට බෝධිනි අසමත්වෙ දීම. දධරයක් ැටි බොදන්නන්වා ඇමරිකාවේ පෙන්ටගෙනයට පහරදීම පිළිබඳව. ඉතාමත්ම වැදගත් ඒකම ලෝකයේ ආරක්ෂකහසින් ඉතාම ප්‍රබල තත්ත්යන් තිබෙන ඇමරිකා එක් සජ්ජනපදයටට පවා ඒක ොරතුර ලැබුණත් පලක්වාගන්න බැරුුණ. එමගේ ඉන්දියාව ඇැම් සිදිය වුණු. තේ නිසා මේ නොයක් පවිදිිය තොරතුරු ලැබුනට අපි අපහු සත්වෙනවා. ය යම් කටයුතු වලක්කා ගැනීම ඒ පිළිබඳව කියනකොට අපි කාඩකාටත් චෝදනා කරනව වෙනුවට යම්යම් වක්කීම් කොටසක් බාරගන්නවා විසේසේමාගේ නායක විපක්ෂණය සජි ප්‍රහමදාස ැත්තුමා ප්‍රකාශ කළ වගේම ආණ්ඩුවක හිටියනම් අපිත් මත් ආ්ඩුවේ සමාජික කැටියට හිටිය කැමිනට්ගේ නො හටියට පාලමින්තුන ෝජනය කර හැවැයි සිදුවෙන් සිදුවෙන අපේ රජය කාලේඒ අප්‍රල් විසයක්ෙන්ද දවසක එහෙම නම් ඒක යම් වැඩ කොටසක් අපි ඇතවස්සෙන්ම භාරගණ්ඩෝන එකන එක වලක්වා නොගැනීම සම්බන්ධයෙන් යම් යම් ඉසේසිනී ඉතිහාසාම ඇමතිව. රටේ ජනාධිපතිවරයා රටේ ජනාධිපතිවරයා සේනා දිනායක හැටියට මේ සියලු දෙනා මේ වක්කීම කොටසක් බැහැරතරන්න පුළුවන්කමක් නැමකොද රටේ ජනතාව ඒ වෙනකොට දෙදස් පහලේ පත්කරපු ආණ්ඩුවක් හැටියට ඒආණ්ඩුව අපි අවරු දු හතරයි මාස කීපයක් අපි පාලනය කරදේ කාල සිදුවෙච්ච ඕන දකට අපි අඩුව කැටිට වකින් භාරගන්න වැ පුද්ගලිකව නෙමේ සාමහිකවි භාරගන්නෝ න මට පෙතෙන්දි ඒ පිළිබඳ වක්කීමක් කෙලිම භාරගන්න වැෑ මොකද මම පාලිමේතු මන්ත්‍රීවයක විතරය පසු පෙල ආදුනික හැබැයි සිද්ධිය පිළිබඳව අපි සියලු දෙනාම අනගාටුවනවා වකින් භාරගන්නවටඩා මේ සිද්ිය වලක්වා ගන්න තිබුණ නං ඇතවසේම මොනතරම්. සැනසිල්ලට හේතුවත් අද මේ පස්ටේයකට මුළු ලෝකයම් රටේ විසේසය මැල්කම් අතිකරු මැල්කම් රංජිත් පියතුමන්ල වගේ කතෝලික ප්‍රජාව සෑන්ුවෙන්. ම් තන්ද මේ මත්තය එකක් අසෝක අබේසිංහ මන්ත්‍රීතුමා ප්‍රකාශ කරලේ. මෙ මතය එතුමගේ පෞද්ගලික එතුමා ගන්න තොරතුරු සහ එතුමා සමාජ මාධ්‍යය වගේ දේවල් අධ්‍යන කරලා අාගෙන පයක්ක් පවෙ ඇති නමු මේක කිසිම් විදික නිල ප්‍රකාශයක් නෙවේ අපි කාටවත් මේ සඳහා කොමෂක් පත් කරල තියෙද. කොමිස මේ නිර්දේශ පිළිබඳව යම්යම් මේ වෙනකටත් කතිකාවතක් නිර්මාණය වෙල තිබෙනවා ප්‍රගීත්. එතකොට ඒ කටයුතුත් එක්ක අවසානයේ තව අමාතමන්ල කමිටතුුවත්දදාල මේක නැවත සාක්ෂ විමර්ශණය කරන්න කියලා ප්‍රස්සකුත් තිීම. මේක වෙලාවක අප එක එක්ෙනට ඇගිල්ලදි කිරීම පිළිබඳව ම පෞද්ගලිකව ම ැමැතිනෑ. මොකද මේ දේශපාලනයේ ප්‍රජාතන්ත්‍රවාද එක. විේේ මංකෝටයුතු කර කෙක් ැටියට මුත් ම හිතනවා මම එතුමා සාධානය කරය කරවත් එමට විුද්ධෝ කතා කරනන්ම අසෝකාබේසි හත්මය විතරන්න අපි සියලු දෙ නම සමාජ වේපඩේල මේ ගැන කාරණා ගැන විවිධ මත එකම නොයික් දේවල් පල්පේලෝ මංගේ කියන්න සමාජමාදවල තියෙන හැම දෙක්ම සත්්්‍යය කියලා. නොවත් ඒවා පරිසේල්ය කල්ල ලබාගනිපු යම් කිසි අවබෝධයක් තුළ ප්‍රකාශයක් කරන්න පුළුව නමුොත් ඒ ප්‍රකාශය තුළ යම් බරපදලකමක් තියෙන දැ ඔබ මට ඇගිල්ල දික් කල කරොත් මේ ආණ්ඩුවේ යහපානනාආ්ඩුහිටපු මන්ත්‍රීවරෙක් ඔබ සම්පූර්ණෙන්ම මේ මේකට බක් කිය අන් ඕන් බත් තාමාජිකෙක් කියලා ඔබට මට චෝදනා කරන්න පුළුව. හැබැ ඒක අපි. ඉතාමත් සාධාහන්න සහ යුක්තිසාගත ලෙස එක් කරන්න නේ සමේ ප්‍රකාශය පිළිබඳව ඇතවස්සයම අධිකරන්නේ විසන්සේ නීතිම කටයුතු කෙරෙමින් පවතින ම යම් තොරතුරත් දන්නනඒ ප්‍රකාශන තුමා යම් තොරතුරු දන්නවනම් මේ පිළිබඳ. එතුමා රාස් පොලිසියට ප්‍රකාශයක් කදෙට ඇත්තු ද ඔබේ ඔබේ පහැදිලිකිරීමත් එක් පැනගෙන කාරණාකේ පඇත් මේටැටින් පිසරු න්න තුමාර පුළුවන් ජනතතා නියෝජච තෙක්ට තිබෙන්න පුළුවන්දැනේ මාධ්‍ය. ජනතාව අභිමුව දක්වන අදහස් දැක්වීමක සහ නිල නෝන මතයක් කියල එක. ඉලඟට ඔහු කරන ප්‍රකාශයට වගකීමක් ජනතානියෝජිතෙක්ට තිබෙනවානිේ. එත ඩි ප්‍රශ්න නො ත්්‍යවසේ ම පිගන්න පාලිමේන්තුවේ ද ම් ්‍රශය කරා මහර වෙලාවට පාර්ිමේන්තුවේ වර ප්‍රසාාජ මවාවල හිම්මම් ප්‍රකාශ කරන්න පුුව මට ගැහහිි නො දවල්ති නවා ඒවා හැන්සාර්් ඩොලිංගවත්රන එකම සමාජයේ කතා කතිකාවතකට යන්න පුළුව. හැබැයි මම කියන්නේ පාර්ිමේන්තු මන්ත්‍රීවරෙක් හැටියට ඇතවස්සේෙන්ම මම දන්න මමත් දේශපානයේ අවුරුදු තිහකට අසන්න කාලයක් ප්‍රාධේ සභාවවින්දලා. ලත් සභාවය අවරුද්දාසයක් ්‍රධ්‍ය සබයි අවරුදු වටක්ඒ පාර්ිමේන්තු අවරදු පහකට ආසන්න කාලයක් කටයුතු කිරීම තුළ මම ලබපු දේ තමයි යම් දෙයක් ප්‍රකාශ කරන නම්. අපි වාදවල්දි වෙන්න්න පුළුවන් තර්කානකූල විද්‍යුත් ඒ වගේ මුද්‍රීත මාධ්‍යවලට කරන පකාශ වෙන පුල යම් සාධරන්න තමන් අතේ යම් කිසි සාක්ෂියයක් තියාගෙන ප්‍රකාශ කරන්න. එක අපිට යම් අභියෝගයක් අවත් මේ පිළිබඳ විේචනයක් කව අපි නිරුත්තර වෙන්න පුළුවන් ඒක නිසා අපි වක්කීමක්තියෙන්න්න ඕන ඒම ොරතුරුි දැනගත්තට වගකීමේ ප්‍රකාශ තොරතුරු දැනගැනීම පනතත්ම කැවිලති තොරතුර ලබාගන්න පුළුවන් අවස්ථාවල් තිබෙනවා. ඒ රටේ නීති නීතිය අබවටත්වෙල ති එෙම නිසා මම කියන්න ල් මාල්ලිමේන්තුන්ත්‍රීවේ කැට ඇත්තරම වගකීමක් ඇතුවේ ප්‍රකාශය කළ යුතු වෙනවා. ඒක තමන්ට ඒ සඳහා සාක්ෂ පර්යවේ ශක්ෂ නො දේව ඉදිරිපත්කිීම හැකිියවත ඒල්ඟට ඔබේ දහස්සැක්ක මත බරගැස්සට රන තුනක් තිබෙනවා එකක් තමයි. විපක්ෂ නායක තුමා අද මේ වගකම බහරගන්න ඕන කිව්වට ඉදා මේ පිළිබඳව අනුගම්නය කළ පිළිවෙට වෙනස්. දැන් තමයි ඒ කතාව කියන්නේ. අශූකබේසිහ මන්ත්‍රීවරයා දැන් තමයි මේ කතාව කියන්නේ. තමන්ට බලේතිබුණු වෙලා ඕනෑ තරම් එ පිබඳව කටයතු කරන හැකියාව තිබුණු වෙලාව නෙවෙේ. ඊනක ගත්තහම. අනු හත්වරක් පමවාර් සියකතාසඳ සංක්‍යාවක් තොරතුරු ලැබුණ සිදුවීමක් පසි පාසිවීමක් නෙමයි නිසා ඒකයි මේ වගකීමෙන් බැහැරවන්නට බැහ කියලා කියන්නේ මේ ගැනඔබ මොකද කියයන් මේ කාරණ තුළ පළි ඔ කියන කාරණයට ම බෝවිට එක වෙන මොකද ආණ්ඩුවට කලින කිව්වා සමගජනවලගේ නායක සජිත් ප්‍රේම දස මැත්තුම එක හිට පුනිවාස ඉදිිරීම මතව හැට කයුතු කර යෝජයක හට පක්ේහිට හැබැයි. එතුමා අත මේ නීතිය සාමය සහ වෙනත් ඒ පිළිබඳ වක්කීමක් ගන්න අවස්ථාව බොහෝවිට තිබුණේ නෑ මොකට අපි ආරංචි ඇහුවා හිටපු අග්‍රමති රලල්ි ක්‍රමසික මත්තුමාට ඩුගාන ආරක්ෂ කවුන්සිලට චන්න්න බැරි අස්ථාව. එඇවිත රක්නේ අපි කාටුවත් ඇගිල්ල දික්කල්ලා මෛතිපාල සිරිසන මත් යට මේක තනිකරම චෝදනා කරලා දක්වන එකෙන් එේ නමුත් භගකීීමක්තිබුණ මයිත පපල සිරිසේන මැතුමා විදේශගක වෙනකොට විසේසයම් මේ රටේ. රාජ්‍ය ආරක්ෂාව. නා දිනාක සියලු තනුදුු පැත්තකට දාල නීති ආසාමයක් එතුමගේත්තය තිබුණ එතකොට මේ ආසිතෝ තමයි බොෝ දේවල් තිබුණ නමුත් බලන්න එම ප්‍රශතිය සම්බන්ධයෙන් අපි අපිටත් විවේචන් තිබුණ ආණ්ඩුව අපිට යහන්ඩ අප දිරිට ගෙනියන් ප්‍රබල වුණේ නෑ නමුත් අපි බෝ අස්ථාවල් වාදවාදවල්දි අපි පිළිගත් අපේ අඩු පාඩුගත්තිමුුණන කියලා ඒ නිසා මෙවැනි හකදී සජිප ප්‍රේමදහස මැත්තුමාට මහිත ඒ ආණ්ඩ ඇත්තර මේ ඒ නායකත්්‍යය පිළිබඳව තිබිච්ච ගැටුම පිසජ පක්ෂ නායකත්ය ඉල් ගෙන හිටියා සජාතික පක්ෂ එවරි ප්‍රශ්න මත සජත් ප්‍රේමදාස මැත්තුමාගේ ඇතම් දේවල් මහිතනො වහන් ෙමැත්ත ඇතුමාගේ බැහර වෙන්න තිබිත් අවස්තවල් තිබුණ. එනිස තුමටඒ වක්කීමක් කරන් අතාකරන්න පුළුවන්කමක්. හරවෙලාට තිබන්න ප්‍රකාශ නිකුත් කරන්තුනට මට එහම ප්‍රකාශනනිකුත් කරනං ඒ වෙලාවෙත් සහරවෙලාට ජත්‍රමත මහත ඇමතිකමට පවා පශසයක්ක් වන මොද මේ අභියෝ කර අපේ ජනාතිපතිවරයට එහෙමනැත්තන් අපේ අගමැතිවරට අභියෝගයක්රයි ලෙේ එම එහම ඇන්මලද අසර ව න ප්‍රග ම මයි ඇතැමයි අහන්නේ එදා එඒහම නොකියපු එතුමා අද මෙහෙම කියන්න වෙනත්වාසය බලාපපුර ට අවස්සා වක්ටන්න ල දැමේ. ම ද කතව පිළිම ැටලුවක් තිමන ක්ජාක පක්ෂ මෙහමදකුත් සිද්ධ වනා. එතකොට එක් ජාතක පක්ෂ තමන්්‍ය ූජනයක රජය නායකත්්‍යේ ක්‍රියාරිත ජනාදීප්‍රතිවරයාගේ ග්‍රමතුවර සහමකට පත්වත් බැරිතත්ව ොයාකාරෙන් වල කියනායට තිබුණ. ම ලාව වන්නේ ට අරච මඇත්තුමනේ එලියට ඉන්න තිබුණ වෙනත් කණ්ඩය මක්තිට මේක අපි අනුමත කරන්නන්නේි මෙන් බැහරවෙනවා කිය ම ම යෝජනාකන එල ඉන්න තිබුණක් කියට ඔබ කියන කාරණය සම්බන්ධය ආානයොම කරන්න හැබයි එකක් තියෙන දන ආඩුවක් ඇවිල්ල දස් පාහ ඇවිල් දස්ථහට වෙන අවරුදු ගාන තවරද ට වැඩකරන්ති ච් අවස්තාව පස්කු සිද්ධිය සුටු තකනවානේ නමුත් පස්ු සිද්ියෙක් සිදිය පමන අතරය මහබැංකු වංචාව පිළිබඳ ප්‍රස්ථ තිබුණ ආන්ඩුට් වේචන එල්ල තිබුණ හැබැයි මේ ප්‍රශ්සය සම්බන්ධයෙන් අපේ රජය විසිම්. ජනාධිපති කොමිසමක් පත් කරන්නේ ඉගැනි මෛත්‍රපාල සිරිසේන ඇැතිතුමාම තමෙන් ඔන්න ඒකාලේ මගෑරලා අමත කල්ලා ඒ අටයුතු කරමි පිහිටිය නං ට ේ අ්ඩුවනග ල්ල කොමිෂන් පත් කල මේකොයන්න යම් කිසිවෙලාගේ අපේ වැරදක් කියලති වනවත් එම රජයටතේම ජනාධපතිවරයම ජනාතිපති කොමිසන් සභහක් විේස කොමිසම පත්කරරට ජනාතිපති කමිසම පත් කරල යෙද. ක්ෂ දෙන්න අවස්ථාතියෙදදි. සාක්ෂි කැදවන්න අවස්ථාතියෙදදි. පාර්රිිමේන්තු පස්කුඉරිද සම්බන්ධයෙන් මේ සිද්ධිය සම්බන්ධයෙන් කතිකාවතක් කොමිසම කතනත් පාර්රිිමේන්තු කමිටුවක් මගෙන් මේ රදදි. එකඒ ප්‍රකාශ කරන්නන්න සාමයක වක්කීම කියල ගැන් එකඒක තමන්ට ඕන විදිහට මේ මේ ඇගේයාටමයා ැගිල්ල දික් කල් ලියට පහි පුුවන්මක්න ොදඒක නිර්දේශ ඒ යම්ඥම් තිබිච්ච අඩුපාඩුකං වලක්වාහන් නොගනීම සම්බන්ධි ඒ කාරණම් පිළිබඳව අහිතන අපිට කතා කරන්න අයිතියක් නෑ එමකො ඒක සාධරණන්න යුතිසාකරත්නෑ මේ කොමිටියුව පත් කල්ල තියනවන ජාධපති විසිම. ඒ සඳහා මයිතනි කටයුතු කරමින් පවතින බෙලාවක අපට පැනලිවල්ලා මනෑ මේක වැරදි මයා ඒෙක් න්න ඇංගිල්ල දික් කලට යතු කර පුළුවකමක්න ඒ නි තම ඉතනා අසර වුණේ හිදේ එමනි තත්ත්යක් නූනම්. මිටුවක් පත්නොර මේ පැත්තකට හලති කියලලා තිබුණන අප එලියට බහින්න ිච්ච අවස්ථාවල් තිබුණ. නිස්සුක් කියන ෝදනා කරන මේ ආ්ඩුව කිනම් මේ විධ චෝධනා කරන ආ්ඩුව කඩා කප්පල් කරන්න පස්ක විදක එලිය හහින්නන්නේ යිතතික් ො ම් මේ කොමිෂන් තබාතින වට සාක්ෂිීමම සන්න වන කෞද වැද කෙල්තිීමේ දනිසා නිතත්යයක්තින හැබැයි. ඒ චෝදනා ඒ විදියට යද්දී මමපට කියන්නටඕන අද වෙන කොට. මේ පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන්. පවතිච්ච ජනාතිපති කොමිසමේ වාර්තාව දැන් නිකුත් වෙල තිෙන අම තමහර වෙලුම් විස්කාානක් තාම පාරිමෙන්තුුවට ඉදිරිපත් කල්ලන්නෑ. එතකට ඒවා ආරක්ෂක රජේ රටේ ආරක්ෂාව පිළබඳ තිබිච්ච ම්යම් කරුණුකාරණ සම්බන්ධයෙන් රශ්්‍යභාවයක් තිබෙන් ඕනෑ කියල කියමුකද රාශභාව මන කියන්නේ දැන් රහස්භාවයක් වශන සිද්ිය වෙල විනාස්වෙල ජවිත දෙසී යට විනාස්ස වෙල දේපළ විනාස්වෙල මේ සිදධිය සූල මුල්ල හොයන් අද වෙනකා. වෙනකම් මේ සුළමුල හොයා ගැනීම පිළිබඳ මේ මමත් කොටසක් අධ්‍යයනය කලා තියෙන එක අධ්‍යවල පළවෙල තින යම් යම් කොටත් එකින් යම් ලාගනිපු තොරතුරු ඒකම මම මේක පිළිබඳ යම් අධ්‍යයනයක් කර ආරම්බිඳලම් නමුත් මේ තත්ත්ය තුළ අද වෙනකළුත් අපි දන්නවා මේ වැලක්වාගැ නොගැනීම සම්බන්ධින් චෝදන ම කියන්නේ ඒක්ච එකකත් වැරදි හැබැයි ඒකට අවශ්‍ය බොහෝ දෙනෙක් අපි දන්න තවමත් නිදල්ලන්න උදාහරණකයටට ඔබ දන්න සාර කියලා කාන්තාව එතකොට සයින මදුවල්දී පැනල ගේ ෝට සයිකලින් ගිල ඉදියාවන්නව කියල තින දැන් මේ අර්ජුන මහින්ද්‍රන්ගේ අනිත් අයගේන්න මා කතාගරන අය. පොට දැක්ක එක්තරා ඇමතිවරෙක් අපි සතික අර්ු මහිද්‍රමගේෙනයක මේ ඒ පේද කතා කල්ලක සති දෙකෙන් ගේ නවකු. එතක කොට සාර කියන පුද්ල ඉන්දියාක හෝොම අපි සම්බන්ධ වෙලා ස්තාමත් අන්තර් ප්‍රාදේශය මිතුරං හැටියට කලාපේ අපි කරනවා සාරාවගෙනක් ගෙනනෑ නනි ප්‍රසේ ඔබට ම උතරයක් කියන මේක මම දැක්නෑ කොහේවත්. ඔබ දන්නවා ටාච් සමුද්‍රහෝට්ලට බෝම්බේ ගහන්න ගීපු පුද්ගලයා බොම්බේ පුරෝගන්නි නැතු ආපවහව දෙහිවල තුද්‍යානිළඟ ලොජ්ජක පුපුරෝගත්තකි. එතකොට මේ පුද්ගලයා බෝම්බේ පුරවා ගැනීම නැතිවස්ා මේ තරනක කො බද්‍යන්සලට හම්ිල තිරීම. ද්්‍යන් සස්ල්ල හම්බිල ති වා එක පැහැදිලිව මේ ටේ තමහරු ප්‍රකාශ කල තියන හිතන පොලිස් පතිවර යටටු පකාශ කර ඒ ප්‍රකාශය ඔස්සේ එදා ඒ බුද්ධිය කවුරුවත්ව ඔන්න සාරගන්න පුළුවන්න්නම් ඒකට සාරගෙන් ඔක්කම තොරතුරු ගන්න පුුවන්. මුල ල එකක් න්න ඇගිල දික්ර නොඩ සාරගෙන් ගන්න පුළුවන් මොක සාර සම්බද්ධ වෙච්ච පෙම්වතා ඉසේ සේම මෙයා මුස්ලින් ආගමට හරවගන්න කටයුතු කළ අවසානේ එසාර හිටේ ඔයි නායකයාගේ. සහරන්ගේ බිනිිදස්ව බොහ සමිපපු හිටඒ වෙලා යා මැරෙන් නැතුව බේල ගියා. එතකොට එ ඒ කාන්තාවගේෙන් පිළිබඳවක් කිහිි වචනයක් නතකර සාරන්ගේ බිරිඳගේ කට උත්තර පිබඳව තොරතුරු පිළිබඳව මොකුත්න. එවිත රක් නේ අනිත්තක තම ඔවකිවර බුද්ධියන්සේ අර හල්ල ගනිපු මිනිහ ඒ මිනිිය මරන්නේ මරාගන්න නැත මරාගෙන මැරෙන් නැතිවෙන්න. ආරක්ෂතය මනිිය ගෙනෑවන ඇතවසයෙන්ම මේ තොරතුර ගන්න තිවුණ ඒමනිිය විතරයි යන්තන් අරිමේ තොරතුරක් කරගෙන ගන්න තිබි ජනි සියල්ල විනාශසේ කර ලිකිය. ඇතුර අපට ඕනො. අපට ඕන මේ ප්‍රගීත් මේකේ මුලා රම් මේ කියන මෙවැනි සිද්ධයක් තවත් නොවේවා මේ රටට. මෙවැනි සිද්ධියක කෞ්ද මේ සැලසුම් කරේ කියන ප්‍රස්ථ පිළිබඳව. ොක කතිකාවතක් මේදවස්ොයායන එක අරදු ගුරතුමා පවා හිතමත් පැදිල පකාශක බලාපපුරත් බ අප බපුත නිතයි අපිකාටවත් තැංගිල දෙක් කරන්න සමගජ බවේගේ හැටියත් මොකද පියයාන්ි පර්සෝකරුවන් හට අපිහිට අපට ලික්ටම සිහ තැන්ගල දෙක්රන්නපුුවගමකුත්. අප නාය කියලා බොකොදයි තුමාටත් ඒවකීම බැහැරවල් බැහවකිීම ැහවිල්ලි අපිතවදුරටත් කතා කර පදා අපේ කතා බහා අක්මීමන සමජා බලව ප්‍රාන සංගධායකයට පාලමේතු න්ත්‍රී විජාල හිට ර ඇතුමන්න ිතාාරෙන ප කාරණාවලම දිකුවකටම යන්නට හිතුව එකට පමණක් ලගුවන්නේ නැතුව. මේ අපි කතාකරපු ප්‍රහාරය වේවා. බැඳුම් කරවංචාව වේවා විවිධ සුදුවීමේ රටේ පහුගේ කාලය මුලු ලේ සිද්ධ වෙලා තියෙනවා. එතකුට මේ වයිදි හරියට වරදකරුවන් හොයාගන්න බැරිවෙන්නේ. හරියට නීතිය ක්‍රියාත්මක කරගන්න බැරිවෙන්නේ. මේ පිළිබඳව අපේක්ෂිත ප්‍රතිඵල් අත් කරගන්න බැරිවෙන්නේ තට්ටුමාරු ක්‍රමේයට මේ දේශපාලන පක්ෂ මාරුවීමේදී. ඒ ඒ අය සමඟ ඒ රජයන් සමඟ මේවාට සම්බන්ධ අයගේ තියන සබඳකම් නිසා නේද කියන ප්‍රශ්ය මිනිසු තුළ ජනතාව තුළ බහුලවම තිබෙනවා. දැන් අපි දැක්කනේ රජයට තාවම බැරිවෙලාති. නොම පිඳ හ ැනකටගේ නත ලාපරතු. පහුගිය කාලේ ඔවතම සෙලාගේ රාජයකාලෙ මේ පහුගේිය රාජ පක්ෂපානය ගැන විධාකාරය චෝදන. හැයිවට පනුන ඇැම හහි දරව වෙන අත්වයන් පි චෝදාවවලට පමන සමාවන. ඒ පනත්නේ දම ප්‍රාන ශාල පක්ෂමනකවේ ජනතාව ින්ත පෙරණ වගේ ගත්තහම ජනබල වේ වගේ ගත්හම ජාතික කලයිු මන්ත්‍රී දරවරට නම් කරලති පිලතියන මේ පහරවලට සම්බන්ධයගේ ාතී. ක . ගැලවෙන්න බැරිවීමද හරි තොරතුර හෙළ තරවුණන වෙන්නසාහ හරිට නීතිය ක්‍රාත්මක නොමන්න හේතුව. ඔබතුමගේ පරණත අත්දකින් එක්ක මුොකද කියන්නේ. ප්‍රගීට ඇත්තටම මේ රටේ අවාසනාව. අම එකක් කියන්නට ඕන. මේ රට ඇත්තටම දේශපාන පක් දේශපානය නිසා මේ රට සත්ත්‍යය යට අත්ය ති තය හුණ දදින්න බැරිවිල ති මක පිගන්න ම ලක නිදහශක්ෂ ීට පින ද සත්ට වෙනකාං. ඉට පස්සේ වැඩි කාලයක් එක් සත් ජාතික පක්ෂේ බෝම ක්‍රාසිරුව කටයුතු කරපකයන්නේ පර්මේන්තු තුළත් හැබැයි ප්‍රශ්නයක්ත්තේ නො මේ පාපය අපි කොතනිහරි අවසන් කරන්නට ඕන මගගේ නොන්තිය එකයි. මගේ දැඩි මහිතනෝ කනගාටුවත්ති වෙන දැම් බලන්න සිදුවම් රැලක් ඔස්සේ වැලක් ඔස්සේ. දැන් බලන්න මේ ප්‍රහාරයේ සිදු වෙලා දෙදහස් ධානමේ අප්‍රේල් විසයක. ඒවක තිබි චා්ඩුවට තිබුණේ මාස හතා මේක පිළිබඳ සොයාන් අපි එක්තරා. මක් හතකින් කොමිචන් සබාතිය ොක්කොල ොර දෙදන්න බැරිය කියලා. හැබැයි දැන් ලබන විශේක්ෙන්ද එනකොට ප්‍රගීත් අවරුද් දෙක් වෙනවා එර මේ ආණ්ඩුව මේ බලට පත්ෙක් චා්ඩුවද අප ප්‍රතික්ෂේප කරලනි පාස්කු ප්‍රහාරයට අපි නො වැලැක්කේ නැතේ කියලා අපට විුරද්ධ තිබිච ප්‍රබලතමා වියක් මගන්න වේදිකාවලේ කතා කරලා චන්දවේදිකාවල තිබුණ අපි විරුද්ධ. එනිසා අපි පරාජයට පත්වුණ. ඒකම මහ බැංකු පිඳත් ප්‍රසතිදන මහ බැංකු පිඳත් සන්දාාලා නොයෙක් විදී දේවල් කරඒත් අපට බැරුුණ එකනම් දයන කාලයයක්ත් වුණ එකත් බැරි වුණ එතන අපි අසමත් කියලා අපි කියන. අසමත් නිසා රටේ ජනතා අපිට චන්ද දුන්න ඇත්තේ හැටනම ලක්ෂයක් චන්දේ ගෝටාාවේ රාජ පක්ෂ මහත්තර දුන්න අපි අසමත් ඒ කරපු අඩු පාඩුකම් බැරදි ඒක නිවැරදි කරන්ඩ මේ රටේ ඇතිකර්ික දැ බලන වෙච්චද ඔබම දෑ අවරුද්ධකුත් මාස හමහදාවුරුදුදයකහමට ආසන්න වෙනවා අප්‍රේල් විසියක් පෙදීදලා අද වෙනකනු මේ පිළිබඳ පෑ විසිහතරෙන් අරකින් මේකෙන් හොයා ගන්නය කියපු අයට අර්ජන මෛන්ද්‍රන් සති දෙකින් මේ රට ගේෙනනය කිය පොයත් අද අසමත්වෙල තින ෆෙල් වෙලති න කොටින්ම කියන වැඩ ැරි වෙලතියනොකරා කොයි විදියට මැති අඇමතුරුම් ප්‍රකාශ කරත් මාධ්‍ය සදර්සනව නොයි නොක් දවල් කිවත් එයට අද බැරි වෙල ති ය එකනි අපි කනගාට වෙන මේ පාපෙන් මිදන්නේ කවත්ද. කොයි පාලකයද මේක මුදුවන්න පුුවන් කියන එක පිළිබඳ ි ඔබට සාමාන්‍ය රටේ ජනතාවට ප්‍රශ්නයක් තිබුණ එනිසාම් ම කණගාටයනවා ආණ්ඩුව වහම හැටනවලක්ෂයක් ජනතාවගේ බලාපපුරුෂිෂ කරන්න කරුණා කරලවං ආණඩුවුට බල කරනවා මේ පාස්කුව එක යථාර්ථය නැතන සත්‍ය වාදීව එක හෙළි කරන්නට ඕන එක පමාද කරන්න ඔන්න තවදුරටත් අපි වාර්තා ප්‍රමාධ නැග කියලා දැන් කාලත නො එක ිස්සරටයන් නීති පතිවට කියල වාහම නඩු පවරන්න පුළුවන් මේගේ චෝදතිතීට දැනටාරි. එතකොටර නැති වෙච්ච හොයාගන්න බැරිවෙච්චයි වහම සාරල වගේ අය මංකීපු ඇතැම් කීප දෙෙන හොයා ගන්නට ඕුන්. ඒවා ගේන්නට පුළුවන් කමත්තියන්න ඒක ජාත්‍යන්තරය එක් සම්බන්ධ වෙලා දැ මේවා දවල් අපේ රටේ ආණඩුවට කරන්න බැරෙන ලෝකෙ තිබුණ විසින්සම ලංකාව ක්‍රියා මුකර දැම්බලන්න ලරිත් ඇතුළත් මුද ලිගතනය පිබඳ අපි මංහිතන් ලෝකට ජාත්‍යන්තරයට අපි ගිය. හිතඒක නිසා එවැනි අවස්ථාවන් තිබෙන අපිට මේක හොයාගන්න බන්න ොනයක් ආහරි දාල මේක හොයලාේ රටේ ජනතාවට ඇත කියන්නව. යි බොරන්න හයි මැතිවරන්න වේද කාවල මේ පට්ට පතුරු ගහලා ආල්කාල සිදුවන යල තම මේ කරක් කියන්න යාල තමයි රට විනාහසර කියල කියන්න ඇති බලා අනිත් පැත්ේ. ඔබ කියන්න බ පස්කුවේ කැවද මේ රටේ සම්පත් ගැන ඔබ මහිතුව හයි කියලා මේ රටේ සම්පත් පිළිබඳව බහයි ම ගන ඉසරහට බලන සම්පත් විකිනීම සම්බන්ධය මට එතර ප්‍රසිද්ධ හාමුදුර කෙනෙ කිව්වා කතාව මේ ආණ්ඩුව පිහිටවන්න දැඩි ලෙස මුදරිම දය සහම්බුට ම තමාන ික්‍ෂන් වහන්සේ එකක් බෝම සම්බන්ධ වෙලා විධ තොරතුරහෝයන සති දේකට වරක්ග එහමද ඉතාමත් බරපතලෙස කිව්වා. මේ ආණ්ඩුව පැහැදිලි මේකෙටි කාලයතුුණු අන්තිම අසමත් ආණ්ඩුවක් නාකෙක් කියලලා බොහහිවිට චෝදනකර ම නිමි චෝදනාකර. ය අමුදුරප සිද්ධෝ කියන සහර වෙලාවට ඉතින් එවන්නේ තත්වයකට පත් වෙල තිනිදම් රටේ ජනතාව කෝවිඩ්කට යට කරලා කෝවිදධානමයට යටකරගෙන සියලු මෙරටේ. ජමිතුරන්ට අවශ්‍යය සම්පත් කොල්ල කන්නත් මෙරටේ නීතිය ප්‍රියත්මකර මම දැක්කා මේ ආණ්ඩුවේ යම්යම් තනතුරු ඇමති මණ්ලේ පත්කිරීමත් ඇතවසේ මමදන්න හැටියට බෝ විට එයත් දැකම් අඩු බෝධිනකින් දමන් අදපුුවත් පතක දැක්කාඒ මේ ඉරිද පුුවත් පතක දැක්ක එක්තර එකකි තිනො මේ සභාපතිවරුන් අධ්‍යක්ෂකවරුන්ට වැඩබෑ සමහර සභාපතිවරුන්ට ඇමතිවරයකි වවා මවාජනාවී පවත්තන්න කිය මෙ මටවු දාදියගහන්ඳ වූලන්න බෑනි. බලන්න එවැනි තත්වයක් ප්‍රකාශ කරන්න ආණ්ඩුවම මන්ත්‍රී පිරිසක් ජනාතිපතිවරයට දැන් කියලතින මේ ඇත්තක වැඩ කරන්න වැෑගද. තර එනි තත්වයට පත්වවෙල. ඒ යගයේ ඔබතුමල්ලගේ ආණ්ඩුව තිබයෝගේ අවුරුදු හතරට පහට අමාත්‍යංශ සභහපතිවරු නේකම්වරුම් හතර පස් දෙන මාරුුණ. කිය ම කාරනාව තමයි වෙන්න අදක විතරක් මේ චෝතනා කරන්න ඇත ඔබ කියන කාාරණ සමන්න එතන තින්නේ තේ තන ඇතවසේ ම පැහැදිලූ පිළිගන්නවා මේ රටේ රටේ ජනාධීපතිවරය ්‍රලං කානි දස් පක්ෂ මලයක වෙනකොට සබාපතිවරය වෙනකොට එතකොට එක්ත් ජාති පක්ෂනායක රනිිල ක්මසික හත් වෙනකොට මේ අර යම්යම් කාරණාවල්ද එකට වැට වුතු ගාර රේල් පාග රේල් පිලිදක් වගේ කවදරත් එකතුවෙන් නඇති ඇත ප්‍රස් තිබුණු. ඒ නිසා අප සිදව වන මට ජනධිපතවය තමයි සභාපතිවරය පත් කර අධ්‍යක්ෂ ගණ්ලේ පත් කරන්න ඔබදන මාධ්‍යයට මොක්දුණන කියල මහර්තයන් ොද ය අපි අපි කතා කරන්ද යන්න අපට ලැක්්ජයි මධ්‍යය ඇතැම් තනතුරට පත් කරා ඊට පස්සේ මාධක දුර කනව තවක් කනෙ පත් කරන එක මෛත්‍රිපාලගෙක්කෙන පර රනිල් ගෙක්කෙන කියලා. මෙමවැනි තත්වයන් නිසා තමයි යාපාල නා්ඩුව පිරීමට පත් වූ. ඒක අපි ඉරිියේති තම ගජාන බලවේගේ හැටියට. ි මේ පූරාදර්ශය පිළිබඳ සැලිින්මත්තිවෙල කටයුතු කළේතු වනවා ොකද හෙම ට කරන්න බෑ ඒ පහැදිල පේන හැට නම ලක්ෂයක් ජනතාව දුන්නට අද ආණ්ඩි බලයතිබුණනට ඉදිරි අවුරුදු පාහයන්න බලයතිබුණනට රටේ ජනතාව ප්‍රතික්ෂක ලවසද. ඉතාමත් පැදිලි. ඒට ඉදිරි මැතිවරණයක් යන්න ඕන කොයියාආකාරයට රටේ ජතාව මුහුණද දෙනවාදගේ ඒක පැහදිලෝපේන රටේ හැ ප්‍ර්ය එකක් නමි කෝයිටත් සගතය හර පාලන වෙන් වැැරු කවරු මොකිවත් මේ දිවන්න. මේ හතරවටින් මහෝදතියන රට. එතකොට මේ රටේ දේශගුණිය හිරුරස්්මිය සමකයා සිත රටක්. එතකොට මේ තියෙන ප්‍රතිශක්තිය වැඩි අපේ රටේ ජනතාවට ඇත්තන. මේ මේ කේගෙනාගේ ප්‍රතිහාරයන මේ රටේ තිවිච්ච දේශගුණික සවභාධර්මයන් ලබිච්ච දායාදයන් සහ සිංහලකම බෞද්ධකමසාහ ේරටේ ශ්‍රලලාංකඉින් හැියට අනිතා ගම්ම එක කටයුතු කරනට මේ මිනිස්සු ගන්න ආහරබෝගෝල පවා මත්‍ර තිසක්තිය තිබිච්ච නිසා මම විශාස කරනවා ඇතව එම ආණ්ඩුවක් විසින් ගෙන යන මේ මර්ධන ක්‍රියාදාමයට වඩා ස්වයම්ම රටේ ජනතාව මේක පාලනය වුණනා. තැ අද බලන්න ඒකම බලන්නක ආ්ඩුවට තිද බැඩිස් පොකරක් ඇති වුණත් ඒක තවයි විශාලම විනාශසි වනේ රටේ පලවිනි රැල්ල පාර්ණය වුණ ඒ පාලි වුණනයිෙන් ආණ්ඩුව මහිතන තවත් හැටඩ ලක්ෂයක් චන්ද ගත් ඒ එක පාලනෙර කියල නතාවට ඒ මතයාව හැයි බල නට පස්ස වුුණේ දැ බැන්ඩිස් පොකුරේ මට මටකයි නීතිපතිවරයා. මේක තිෙන්න තොරතුරු හොයාගත්තේ නැතේ කියලා අලුත් මහිතන්නේ ඩයිජි කෙනෙක් එක පත්කරා පොලිස් කාකාරය සාද ල නැම් පොලිස් කණ්ඩා ම පත් කරක මහ හයන්න අද වෙන බැඩිස් පපුකරෙන් ආය කොහොමද කියල් මට කියන්න කිසි තැරක කියෙනවාද කියලලා මේ ආන්ඩු ටතු චද මේ තරන් දෙසිය ැම පන්සේකට වැඩ අදව වකොට ම හිතන් පන්සික වැඩ එතකොට. අසූ පන්දාකට වැඩි ආසාධන වෙච්චයි. එතු මේ තරම් බරපතල දෙයක් පාසු එක වගේක දෙගුණක් මරණ දෙසිී ඇයටට දැන් පන්ේ ාන. එතකොට ඒ ස්පස්කයක සුළුවසෙන් තකනවනිමේ ඇ ආ්ඩුවට තිබුණන බැඩිස්පුකුරෙන් මේ කාවි කොහොමද මොන අපිට නො එක් චෝදනාති නො ඒවාපට ප්‍රකාශ කරන්න බෑ. මොකද ප්‍රකාශ කරන්න බෑ ආණඩුව මේ පිළිබඳ පරීක්ෂණ කර නිසා. නීති පතිවරයා කතාගල්න්න නීති පතිවරයාගේ මාධ්‍ය සම්බන්ධයකාරක. ඕන හත්ම පහැදිලෝම් ප්‍රකාශ කර මෙ මාක දු අඩුපාඩුකන්ති වෙන බහම පිබඳ කරන්න ොෝ බැඩිස්පකරේ අද වෙනකක් බැන්ඩිස්පකොරෙන් ඇතිවෙච්ච හානිය ආසාධන වෙච්ච පිරිස ගැන කිව්වට බැන්ඩිස්පොකුර ඇතිවනේ කොයිත් ආකාරය කියල කිසිම පරීක්ෂණයක් මේකොට නෑදැන් අවරුද්දකට වැඩි හොම කියන් ඉතින් මෙ මෙමනි දුරුවලකම් හ ආණ්ඩුකක්ති වෙන. අපේ ආ්ඩු තුළල ඔබ කිවූ වගේ සභාපතිවරුම් පත් කිරීමේ වගේ ගැටුම් නිසා තයි ආ්ඩට හරියට වැඩක්රන්න බැදැයි. අපිට තියෙත් ෙට වෙලාවක් නිසාපඒ එකම කාරණාව ඉදිරිීටනුව තවත් කාරණාවේ තවදලඊ කාන්තාදිනය දෙනකොට බල් සපු කළ ප්‍රද තියන විරෝධයට එමන තම් මාරාන්තිකොපවාසටේ මනාලි කරමනා කරන ප්‍රදේශ ගැට කිරීම සම්බන්ධ ගැටලුවට කා තවත් ඇතිහත් වෙනවා මේ මාරාන්තිකප පවාසයටට මහාසගරෝන්‍ය ශිර්වාාදමත කාන්තාවත්තුවා වලි වෙනවා. මට තියන ප්‍රශ්ටය මේකයි මේක අපි ඒදායින්දල අහන දකින්න තත්ත්වයක්. එකක් තමයි කිසිම රජයක් නාගතය පිළිබඳව තක්සේරු නොකර කටයුතු කරනවාද මේ පිබඳවෙනෙ මනාල හනයකෙබදේද ජනතාවගේ පදිංචිවීමම් කෙබදව ජනගහනය බදේවි යන න් පදංචි වෙන ැන්කොහද තිෙ ොනව වේවිද කියනක පිබඳව පුරුතනයක් වෙනවාදම ුණනා නම් තත්වේ මෙම ව නෑක පැ ට ඉ ල්ලට කාරනාව දැම විශෂය ඔබ යගතුම ියෝචනයක හම්බන්තුවට දදිස්විකේ. මේ තත්වය බරපතල්ලෙස තියෙනවා. රආන්්ඩු බලයක් කාලයක් මුලුල්ලෙ තිබුණා. ඒ කාලබල ොනවද මේ පිළිබඳවක් කලේ කෙනෙකයි මංගහන්න විශෂයෙන් ඇත්ත මේ කිතාමත්ම කනගාටුදායක දෙයක් ඔබත් ඇතම් කාරණාවලදි ම එකඟ වෙනවා ඇත්තටම මේ ප්‍රශ්නය දිගින්දිකට යන්න මේ රටේ මොකෝ හැමෙක් කෙනෙක් දැ මම මගේ ආසනය තුළ මම පිමනාසය තු මගේ මිනිසන් ප්‍රශ්ක ලා මවු ැිය අවබෝධයගින් හැම තිසේ මාු පදධති වෙන පුළ අධ්‍යාන වෙන පුල සෞක් වෙන පුළා මං ඇත්තට එම කවාානුවල අය අපඒකට ප්‍රදේශවල මජනය තුති ආන ලකාව හමතැනීම වනාලි ප්‍රශ්න තිබෙන මේ අලි ගැමිනිස් කැටුම් තිබෙන මිනිස්සු අලි ගහල මැරෙන මිනිස්ස විසින් අලි මරණ මේ සමාජ මේ තුල සමාජකත වෙලා තිබුණේ. ඇත්තටම නිවැරදි ප්‍රතිපත්තියක් අපි අනුගමය කරන ය එක ගැන ම කණගා යුන අපේ ආන්ඩුවයටට පේ ආන්ඩුවටත් තිබුණ අදාල විශ්‍යබා රැමතිවරුන්ට දොස් කියනවන මේ නමුත්. ිටටක් වක්කීමක් ඇතුව කර මේ ප්‍රශසේ තවත් ආණ්ඩුවකට ඉස්සරට යන්න නොදී තිබුණන. ඇත්තටම ඒ ප්‍රශේයට මැදවිච් මිනිසුන්ගේ ජනත ප්‍රසාධයක් කම්මිියුණ යාහ්ඩුට අදේකමත කරමට තේරෙන්න ඇයි මේ මිනිසුන්ගේ ජන්දගන්න බලාගන්න අපි. ඇයි මේ මිනිසුන්ගේ දැවන්න ගිනිගන මා පිසාාල අබූදලට ගැටලෝට පත්වන ප්‍රශනවට උත්තර සොයන්න ඇතිකේ ැවද පුදාණි දැන් එතනදැම් අපි නායකයා අම්බන්ධට හිටිය. යම් පේ දැබලන් රටෙන් ජනාධිපති අගමඇති තමත් දේස් ඇැතිවරුන් ඉන්න තරුණ ජේස් ඇමතිවරුන් ඉන්න පලාතක් සූරිය. එතකොට මේ ප්‍රස්සේ පිළිබඳ මයින්ද රාජපක්ෂ පාලනයට මේ රාජපක්ෂ නාහින්ට මහිතන අවබෝධයක් හොඳටම තියෙන. ඒකාලේ වට විරුද්ධ අනි අප ආණඩුව තිීදිත්ගත්තා හැබයි මොකදුණේ න්තිමට අද වෙනකොට මාස දෙේකට අසන්න වෙනවා. මේ සූරිය ප්‍රදේශේ මිනිස්සු මේ උපවාසේදෙමින් ඔබකිවකකාන්තාවන් පවා ඇවිල් අද දෙක තුවෙල තිෙනවා කියලා අදකට පිලියමක් නෑ මොකක්ද මෙතැන තියන අමාරුව. තේරෙන්න ඇමේ ගැට අ ගහන්න වනරක්ට විෙන දෙයක් කරන්න එ කාටහරිමේ විිකුණන්න බලාගෙන ඉන්නවා දෙන්නම් මේ ප්‍රදේශ. එමනත්ත පට රාදරයකනේ මමාත්‍රපුූවි ආදරකරන මමාතරූ පිිය ොහම ැක් ොති ජපක්ෂ නායකවරුට ඇතර මේ ප්‍රසේක දවසන් විසන්න පුළුව. මේක ගැසට කල මකක් මාාශක්ෂ මැතු ල්ල ොරන්දුකු ොන්දවෙලේ තුම පොරොදවෙලගහිල්ලා ඊට පස්සේ එතුමගෙහිල්ල එම. හන්තටම ්‍රවානාාරක හදලි මක කිව මේ මේහ මුණයි හ මුණ මේකක්නට ඕන දදිර දේශ පාන හස්තයන් දේ පස්තයේ ැම දේ පනස්ස පක්ෂට න දනට බෑන විපක්ෂට හවන්න ැහට නමලක්ෂය තුනදේ බලය විවස්ථාව සන්තෝදනය තමන් බලියට අත අනිපු නායකෙකන්නට රයාගේ ප්‍ර්න වැඩක්නෑ කෙලින්ම විසඳන්න පුළුවන් කමදී. ඔබ කාන්තාදන අද ලන්න කාතාව හ න කාන්තාවගේ ප්‍රශ්ේ බැලුවම දැ අදත්මන්දන්න. තාලියය සහ නොයි රටවල්ලන කාන්තාවම් විනිදහතුක් පිළිබඳව ආණ්ඩුවට කියල තිෙන අදම අහිතන අද විරෝත්තාවයක් තියෙන මදන්න හැටියට දුම්්‍රියපොල ඉදිරිපිට විදේශ කාන්තාවන් ගලවගන්න විදේශ කාන්තාවන්ට වෙන දුදගහට විසේස ගන්තාවන් කාන්තා හිංසයට පත්වෙන කාරෙ රටවල්ලු පිබඳු. ඒකත් ඉතාත් වැදගත්ධයා අල්ලි මිනිස් ැටුම් වගේ තමයි මේරට ජතික දේයට ලොකු වටිනාකමක් දෙෙන මේ රටේ ශ්‍රමිකින් විදේශරමකින් විසේසම කාන්තාවන්ට. මහිතනවා මේ පත්සේ කිරනමින් අප ගොඩගන්න. අද කොච්චර ඉන්නවාදක ලබ දන්නවාම ලක්ස ගනක්කින ලංකාවට එන්න බලාගෙනෙන. තමන්ගේ අතින් සල්ලිවිය දන්කරගෙන. ඔයි මැද පිරිදි රටවල්ල ඉතාලි අනික්කුරටවදරින් අයින්න. නමුත් මතක තියාගන්නඒ මිනිස්සු ගෙන්න්නන ක්‍රමය පිඳබව ැඩිය සාධානකන්තිය. ව මේටට මුතරඕන. අපේ රටේ ජාතික දේට වැඩිවැටිනාකමදී අයිංසක කාන්තාවන්සා ස්්‍රමිකින්. බඳවද කතා කරන්න කරු. ඔබ කවදුරටත් අප අවදානය යොමු කළ යුතු සහ කතා කළයතු මමාතෘ කාවන් හිපේකත ප්‍රවිෂ්ටයක් තමයි මේ ගන්නේ අප මේඒක් සාකචචාවතුළ කතා කරන්න වෙලා ප්‍රමාණ ත් ොමයිම තර තිර ගැටලු බ කල කතා කරපු මේ ජතික සම්පත් පළිමඳ කාරණාවත් එහෙමයි එකක්. ඒ නිසා මහිතන මේ කතාව නිමමෙන කතාවක් නෙමේ ඉදිරියට ගමන් කරන කතාවක්. සක් කතා කළ යුතු මාතෘකා නිර්මාණය වෙනවා මේ තුළ. අප සුතිවන්ත වනෝ ඔබතුමාට පැහැදිලි කිරීමට එක සීම පිළිබඳව. සහම අධ්‍ය සෝභ හ දෑ පිළිඳම අදහස් තැක්වීම වෙනුවෙන් අයිබොන් උබතුමාි නවුණ ැස ඒ වගේම ඔබ අනිවාරයම ුණ ැසෙන හිට උදෙත් එවා කියන පුොරුන්දුව පිට මේ උදාවන ඉතිරි හෝරාකේපය සුබදායිම වේවා කියන ප්‍රාර්ථනාව මත සමුගන්නේ ඔබට සුන්දන දවසක්ම වේවාද. එන පතා අුත් වඩියෝ සහ ප්‍රවල්ති ැරමීමට එහද බටිනක ලික්කර සත TVී සබස්කරබ් කරන්න අු ස්වීඩියෝ ගැන මුල්ලින්න්න දැනගන්න මෙම සේනෝලික්් කරන්න.